ඒක නැරියක්. ඇය ඇටවරකයක් කාලා රෝලට නතර කළා. නතර කළාම මම දැක්ක එක ඉතාම මාරාන්තිකයි. මම ඇයගෙන් ඇහුවා මේ මොකක්ද උනේ? මගේ හිටපු බොයෆ්‍රෙන්ඩ් අවුරුදු දෙකක් මම යාළු අවුරුදු 18යි වයස. මේ ළමා වියෙන් වැඩිහිටියට යන්න ඔන්න මෙන්න. ඇයි මගේ බොයෆ්‍රෙන්ඩ් අවුරුදු දෙකක් යාළු වෙලා හිටියා? එයා ගියා මාව දාලා. මට කිව්වෙත් නැහැ. හේතුවක් කියන්නෙත් නැහැ. මට කියන්න කෙනෙකුත් නැහැ. මට කරන්න දෙයක්වත් නැහැ. අම්මා තාත්තා දැනගත්තොත් තවත් විශාල ප්‍රශ්නයක්. අම්මා හිතුවේ සමහරට මට මේව සම්බන්ධතාවයක් තියෙනවා නැද්ද කියලාත් අම්මට මේක සුව එකක් තිබුණේ නැහැ. මං කල්පනා කරා. කල්පනා කරනකොට මට මතක් වුණා මම දන්න අක්ක කෙනෙකුත් මේ වගේ ප්‍රශ්නයකට ප්‍රශ්න ඉවරයිනේ. අටවරගයක් කාලා ජීවිතේ නැති කරගත්තා. මේ පළාතේ එහෙම තියෙනවා හරියට. ඉතින් හොඳම විසඳුම මේක. මෝස්තරයක්. මේක මෝස්තරයක් විදියට. ඒ කියන්නේ මේ ධර්ම මානසික පීඩනයක් තිබුණේ නැහැ. අව පීඩනයක් තිබුණේ නැහැ. අර දරා ගන්න බෑ මේකට කොහමද මූණ දෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඇය ස්පිටාලේ නැවැත්තුවා. ඇයගේ හાર્ට් බීට් එක වෙනස් වුණා. එතනින් කුරුණෑගල මහ රෝහලට යවුවා. මට ඊට පස්සේ ද ආරංචි වුණා ඇය මිය ගියා කියලා. දෙක, මම ඔබට කියන තව දෙයක් තියෙනවා. මම මේ මරණයටත් ගියා. මට බලන්න ආසයි හිතුණා මලගෙදර. ලස්සන දරුවෙක් අවුරුදු 18ක දැරියා. අම්මට කිසිම දුකක් නෑ වගේ. ඈ අම්ම කියන ඔය වගේ වැඩ කරා නම් මේව විඳවන්න ඕන. මම දැක්ක දේ තමයි දෙමව්පියොත් මං හොයලා බැලුවම අම්මා දැන් මේ සම්බන්ධතාවය දැනගෙන මාස දෙක තුනක් තිස්සේ ධර්ම විදියට දරුවට බනිනවා. කිසිම හැඟීමක් නැති විදියට තමයි අම්මා හැසිරලා තියෙන්නේ. තාත්තා වැඩිය ගෙදර ඉඳලා නැහැ. මෙතෙන්දි තියෙන විද්‍යාත්මක සත්‍ය තමයි පාරමී මේ වයසේ දරුවේ අවුරුදු තාත අවුරුදු 10ක් අවුරුදු 15ක් අතර දරුවන් නැත්තම් අවුරුදු 18ක් අතර දරුවන් හරි ඉමෝෂනල් හැඟීම් බරයි. මොකද අර හැඟීම් වලට අදාළ මධ්‍යස්ථාන තවම හරියට වර්ධනය වෙලා නැහැ. ඒක නිසා ලෙෆ්ට් බ්‍රේන් එක නෙවෙයි රයිට් බ්‍රේන් එක තමයි යාළගේ වැඩියෙන් වැඩ කරන්නේ. දකුණු මොළසේ දකුණු ප්‍රදේශයේ මනස දකුණු පැත්තේ තියෙන මනස තමයි මොළේ තමයි ඇක්ටිව් වම් පැත්තට වඩා. ඒක නිසා හරිම සංවේදී, ඒ කියන්නේ ඉම්පල්සිව් හැඟීම් පාලනය කරගන්න බෑ. අම්මා තාත්තා දැනගන්න ඕන මේ හැඟීම් පාලනය කරගන්න බෑ කියන එක මේ වයසේදී එන්න පුළුවන් කියන එක. ඒක නිසා ඔවුන් කොහොමද ඉන්න ඕන කියන එක හරියට දැනගන්න ඕන.